පුේ අපේ දීප අභ්‍යාසිය බලමු කොමති කියර මේ වාලග පිළිතුරු මමත් සටහන් කර ගත්තා මෙන මේ විදිහයට පුතේ වාලගේ වට්ටම්තීරු මුදල් කොත තියෙන්නොට බල මම මේකේ ශේෂයත් දියන්නං පැත්තේ ශේෂය තිස්සද්දස්තසීයයි විකුණුම් කියල තිස්සෙක් දාහක් තියෙන්න්න ඕන ආයෝජන පොලී කියල තුන්දාහයි කාදර්ගෙන් එකළොස්දාස් සාරසියයි ඊට ඉදිරියෙන් හයසීක වට්ටමත් තියෙන්න්න ඕන දලොස්දා සටසීයි පිියුමි ඊටිඉදිරියෙන් හත්සීත් තියෙන්න්න ඕන නමදස් පන්සීයයි නැතුමී ඊටිඉදිරියෙන් පන්සීයක් තියෙන්න්න ඕන ආයෝජන පොලී කියල නැවතත්ුපියල් හාර්දස් අටසීයක් තියන්න ඕන ැංකෝ ගිුුවෙන් අන්න එක කියර දෙන්න ඕන පුතේ බැංකුවෙන් සල්ලි ගත්තම මොකද වෙන්නේ එකවුන්ටගේ තින සල්ලි අපිගත්තම අපිට මොකද වෙන්නේ ඔයාල හිතන විදිහට පුතේ ගිනුමේ මුදල් අඩුවෙන අනේ එකවන්ටකින් සල්ලි ගත්තුකම පුතේ ගිනුමේ මුදල් අඩුවෙනවා එතකොට බැංකු ගිනුම බැර රැක්කු ගිම මුදල් අඩුවනොට බැංකෝ ගිුම බැ සල්ලිටිකපුත අපි කොහට දරගෙන එන්නේ අපේ ව්‍යාපාරයට අපේ ව්‍යාපාරයට අරගෙනෙනකොට ව්‍යාපාරයේ මුදල් පොත නැතම් මුදල් ගිනුම හර වෙනවා මෙබල මං මුදල් පොතේ හර පැත්දාල තියෙනවා පියල් පාලොස්දාහයි කියලා හර පැත්තේ හරණය පොතේ මගේ බැංක ගිනමෙ දර පැත්තේ දියල දියල තියෙන මංගේකවලට බැංකු ගනිිමැති පෙන්න්න මුදල් ගිනුම මෙන බැ පැති තියෙන් ඕන දොස් දාසකසිය ගැනුම් කියලා වැටුක් කියල නමදාහස් පන්සීයි ආපවසරයක් වැටුක් කියලා හදදාසකසීයයි බැංකු ගිනුම කියලා දහදාහත් තියෙන් ඕන වැටුක් කියලා නැමතත් දොළොස්දහත් තියෙන් ඕන වීරසිංහ අභේවර්ධන විනීතා මෙට මේ සංඛ්‍යාටික තියෙන්න්න ඕන. තැන් අපි බලමු පුතේ මුදල් පොත තුලේවෙන්නේ කියට කියල ො මුදල් පොත තුනය කිරීම වැගත් අනිත් ගෙනුම් තුළනය කර නැතිවනත් කමත්. දල් පොත තුළුණය කරන්න ඕන ඉතිං මේකෙත් පුත අපිට බැලූ බැල්මටම පේනවා මුදල් ගිනුමේ හර පැත්තේ එකතුව වැඩී කියලා අපි බලමු එතෙන්ට කියක් කියෙනවොද කියලා සමානයි සම් මේ ටිකේ එකතුව බලන්නපුත එයාලගේ මුදල් ගනේ හර එකතුව එක්ලක්ස විසි හතරදා සත්සීයද්ද කියලා ඒ පිළිතුරම තමයිපුතේ අපි ගන්නේ එක්ලක්ස විසි හතරදා හත්සී යයි කියලා මුදල්ගිමේ බැරට ැ බල මේ බැරැ පැත්ති තිෙන සංඛ්‍යාවල එකතුව කිය ඇති කලා බලමුයිටික එකතුව මන් පැත්තකින් එකතු කරගන්නම් අසු අටදාස් දෙස ඉයක් තියෙනවා එහෙනම් පුතේ අටයිතිහ අටයිතිය ශේෂය පහලට ගෙන ගියා කිය අපි සටහන් කරන්න ඕන අද්‍යතවට එක් ලක්ෂ විසි අත්‍රදා සත්සීයෙන් අසු වටදස් දෙසියයක් අඩුනාම ලැබෙන පිරිතුර කියද තිස් සයදාහස් පන්සී එහන ශේෂය පහලට ගෙන ගියා තිස්සයදාස් පන්සීයයි මුදල් ගිනිමේ අවසාන ශේෂය ඊට පස්සෙ පුතේ මේ වත්තම් පීරුව එකතුව ගන්න ඕනනටිකේ එකතුව අර පැත්තේ වට්ටම් පීරුව එකතුව තියෙන පුතේ එද්දාස් අටසීය. තොට මේ එද්දා සට සය දැන්වායාලා දන්නවා ොකද කරන්න ඕන අි මේ එදදා සටසිය පුතේ අරංයන්න ඕන දුන්වට්ටම් ගිනුමක් ගාවට දුන්වටම් ගිනමේ හර පැත්තට ම පුතේ පල්ලෙ හැයිම්ම දුන්වට්ටම් ගිනුමක් හදල තියෙනවා මෙ බල මෙන්න දුන්වට්ටම් ගිනුේ හර පැත්තේ දිනේ දෑ වටයි තිහ කියලා විස්තරයට දාන්නේ ණය ගැති පටිනාකම එද්දාස් අට සීයයි නොන්න දුන්වට්ටම් ගිනුමේ හරට එන විදිය තැන් අපි අම්බාලා නාපවු මුදල් ගිනම පැත්තට මුදල් ගිනම තියෙනව පුතේ බැරපැත්ත එකතු අපි ගම්මු ඇතින් දෙන්නුල දෙදස් එක සීයක්ක් කියලා ඔවු දෙදස් එක සීයයි දල්ග බැර පැත්ත වට්ටම් තීරුව එකතුව මේවට කියනන්නේ ලදවට්ටම් කියලා එනම් දෙදස් එකසී එපුතේ අපි ලදවට්ටම් ගිුණුම කළ යන්න ඕන. මෙන්න මංහදාගත්තු ලදවට්ටම් ගිනුම දිනය දෑවා අටයිතිහ කියලා විස්තරයට දාන්නේ නයහිමි ශේෂයට දානව දෙදස් එකසී යැයි කියලා.හරි ඔන්න ඉවිදිහරතම ඇපුතේ සටහන් වෙන් න්න මුදල්පොතඔයාගේ අවසන්ුනාම් මේ විදිහයට තියන්නවන ශෂයේ ඒගේ කියලත් පුතේ ඕයාල ලියල තියන්න මෙන්න කාදර්ග ගිනුම. බලන්න හරිදාගන් කාදර්ග ගිනුමේ හරපැත්තේ විසි දෙදහත්වයනව බැරපැත්තේ එපොලොස්තාා සාරසීයකුයි හැසීයකුයි තියෙනවා කාදර්. දෙ පස්සෙ පුමි පියුමික ගිනමේ හර පැත්තේ දහතුන්දහස් පන්සීයකුයි බැරපැත්තේ දොස්දාසටසීයයි හත්සීයකුයි තියෙනවා. පියුමි. හිට පස්සේ නැතුමිගේ ගිනුමේ හර පැත්තේ දහට දස් නමසීයකුයි බැරපැත්තේ නම දස් පන්සීයයි තව පන්සීයකුයි තියෙනවපුතේ. පියමීට පස්සේ වීට සිංහය ගෙනුමට වීර සිංහග ගිනුමේ හර පැත්තේ මුදල් කියලයි කොළොස් දාස් පන්සීයපුයි ලදවට්ටම් කියල පන්සීයකුයි තියෙනවා ඊට පස්සේ බැරපැත්තේ අටයි දහත් වන කියලා දාහත්‍ර දහස් නමසීයක් තියෙන මට පුතේ චුට්ටක් වැරදුනාා මේ දිනය සම්බන්ධව අවසාන දිනේ මෙතෙන්ට එන්න ඕන පුතේ අටයි තිස්ස එක හොද මොක ගිය මාස අපේ තිස්සකෙන්නේ අවසන් වනේ අටයි තිස කෞද්දන අතක් කරේ මට මේක මේ බිනුරිු අටයි තිස්සක කියල පුතේ දිනයෙන්න්න ඕන එතකොට න්වටම් ගිුණම්වල ලදවටම් ගෙනුම්වලයි ඒකේ සටහන් වෙන්න ඕනපුතේ හොදයි කතා කරගෙනගිය වීර සිංහකි ගෙනුම ගැන මෙන්න මේ විදියට තියෙන්නවා කරවසේ අභේ වර්ධනක ගිනුව හර පැත්තේ නමදා සාරසීයකුයි හයසීයකුයි තියෙනවා බැරපැත්තේ න දහ නමදාස් පන්සීයක් තියෙනවා විනීතක ගිණු මෙ හර පැත්තේ දාසේ දා සයිසීයකුයි දාහකුයි තියෙනවා බැරපැත්තේ දහත්දා සයිසීයක් තියෙනවා ු බැල්ලට ේනොන ද ීග ගනිිම තුළනය වෙලා කියලා මොකද දහත්දා සයිසයක් හර පැත්තෙත් තියෙනවා බැරපැත්තෙත් දහත්දා සයිසීයක් තියෙනවා. බැංකු ගිනමේද තියන පුතේ බලන්නක බැක ගනිුම තිස්නම දහත් තිබල තිෙනවා තවදහදාහත් තැම්පත් කල්ල තියෙනවා අට හිත්තියනේද අට ඉත්තියහපුතේ තවරුපියල් පාලොස් දහක් අරගෙනත් තියෙනවා. ඊට පසේ වික්කුණුම් ගිනුේ පතේ එ බලන් විකුණුම් ග විකුණුම් ගිනු මේ බැරපැත්තෙ තිස්සෙද්දාහයි විසිදදාහයි ධාතුන් දාහස් පන්සීයයි දහට දස් නමසීය මේ ටික තියෙන්න ඕන. කැනුම් ගිනු මෙ හරට මුදල් කියලා දොළොස්ථාස් එකක සීයයි වීට සිංහ කියල ධාත්‍ර දාස් නමසීයයි අභයවර්ධන කියල දාහළම දාස් පන්සීයයි විනීතා කියල දහත් දා සයිසය මෙන මේටික සටහන් වෙලා තියන ඕවන පුතේ මේ ව්‍යාපාරයේ මාසයක් තුළ වැටුක් තුන්සරයක් ගෙවනවන තකොට නමදාස් පන්සීයක් තියෙන්න ඕන හරට ම වැටුක් ගිනුම්මල දින දාලන ැපුුතේ පළවෙනි වැටුක් ගෙවීම තියෙන්න්නේ එුතේ අටයි අටවෙනි දා දෙවැනි වැටුප් ගෙවීම තියෙන අටයි පාලොස්වෙනිදා ඊළඟ වැටුක් ගෙවීම තියෙන අටයි විසි පස්වෙනිදා ොමන් දිනටිකත් දෑවා පස ආයෝජන පොලී කියල ගිනුමක් තියනම ඒක ැරැපැත්තේ තුන් දාහකුයි හරදා සටසයකුයි තිෙන්න ඕොන් දුන්වටම් ගිනමේ හරට එද්දා සටසීයයි ලදවටම් ගිනිුමේ ැරැට එ්දා සටසීයයි හොඳ දැනගන්න කැමතිී පුතේ මේ කියල දීපටික වාලට පැහැදිලීද තේරෙනවද අද පන්තිීන දරු හැමෝම මට මැසේද් අදදාන දැනම් ළමයි ඇතුන්දැ ගිී තේරනනේ හොඳ අනිත් අය? හැදිරිී විදුනී විශාන් නිසල් හරි ඔහ කියන පුතේ පැහැදිි ටිකක් තේරුුණ ටිකක් තේරුුණා කියන්නේ අනුක්න් කැමති දැනගන්න මොක්ද ප්‍රශ්නෙ දැනවාට තියෙන දැනගන්න ඕන මලීන පැහැදිඩී නෙත්මි හද දැනගන්න කැමැති අනුගගෙන් කතා කළ කියන්න පුතේ මොනෝදවාට තවම දැනගන්න තියෙන්නේෙ අලුත්මාතෘපා පටන් ගන්න කලින් ැටලු තිරන දෝකයන් සිගනල් ලව්ලක් ගියා හා ඒක නිසා පොඩි ගැටරුව එම තුමංහිුත මේ දදවට්ටම් වට්ටම් පාඩමේ මොනොහර ගැට්ටුවක් කිය. ඒ ගමම පුතේ මට චුට්ටක් කියන මම මේ විද්දිහට ඕයාලත් එකක ගිනුම් හදන කොයාලට පැදිලේද නැතමම් කලින් වගේ බෝඩ්කීම හදරන්න. මේ විදිිය පැහැදිලි අනිත් දරුවන්ගෙනුත් දැගන්න කැමති වි මේ හොඳයි බිනුරිත් කියන මෙහම හොඳයි කිය පැදිලිනේ මොකද මට මේකෙදී අවු දැන් බෝඩ්ඩගේ ලියප්ප එක ෆොට එකක් එවනවට වඩා මට මේකින් වාලටක පඩF කල් හරි පිරිතුරුවෙන එක මට පහසුයි තකට පැහැදිලි වාලට හරියටට බලාගන්න පුළුවන් මෙහම හොඳයි කියලා ගොඩක් දරු කියනවා පුතේ මෙෙම අපි පන්තිය කරමු දිගටම හැබයි හදිසි අවස්ථාවයක් වුණොත් මම බෝඩ්ඩෙ එක ලියන්නත් පාවිච්චි කරනවා. අපි උත්සාහයක් ගමු දිගටම මේ විදියට කරන්න දැකවුරුත් කියනව පැහැදිලී කියලා පාඩමත් පැහැදිරී කියලා කියනවා හැනම්පුතේ ඔන්න අපි මෙතරී අවසන් කරනවා ඔයාලගේ මේ වට්ටම් සම්බන්ධව තියෙන මුදල් මේ කැනෙ ගනුදුන් සටහන් කිරීම. මටම් බෝඩ් එක හොඳයි කියලා අනුත් කියනවා බෝඩ්ඩ එක හොඳයි මටත් හොඳයි නෙනෙ පන්ති පටන්ගත් දවසිඳලොමින්ඳපු කෙනානෙෑ අයිතින් හොඳයි මේ අපිට ඕන වෙනවා නමුත් මේකත් අපි පාවිච්චි කර බෝඩ්ඩ එකෙත් මං ඊත් මේ වගේ හදලා ඒත් ගනවෙ ුත් හැදුව බෝඩ් එකෙත් හැදුව යිති බෝඩ්ඩ එකතාරන්නේ නෑයි බෝඩ්ඩ එකක අපිටඕන ඉතිං හරි කවරුත් පැහැදිලය කියන අපේ නම්පුතේ අලුත් පාඩම පටන් ගම් වූ අද පොඩි පහැදිලි කිරීමක් පිතරයි කරන්නේ ලබන සතතියඉද ල අපි ගණන් හදමු දුරටත් පැහැටි කළ දෙන්න මොකද තව තියෙන්නේ අපේ කාලසීමාව බිනාටි පහළවක් වගේ තමයි හවුරු තරවගන්නකු පුතේ සුළ මුදල් පොත ට පේනෝවන ද තිරය තියෙනවා මෙන්න සුළ මුදල් පොත මේක ගැන පොඩක් කියන්නන පුතේ මෙවා හයිලෙට් කර ගන්න සුළු මුදල් පොතක් කියන්නේ ව්‍යාපාරයක සිදුවන සුළු මුදල් ගණු දෙනු වාර්තා කරන්න භාවිතා කරන මූලික පොත. මේක පුතේ සටහන් කරන්නේ සුළු වියදම් ගනු දෙනු විතරයි මතක තියාගන්න සුළු මුදල් පොතක් ව්‍යාපාරයකට අවශ්‍යමනේ හැබැයි තියෙන එක ව්‍යාපාරයට වාසියක් මෙන්න මෙහෙමයි ඒ පැහැදිරිි කරන්න තියෙන පුතේ දහස් ගණන් ගනු දෙනු සිදුවෙන තැන දැන් ඔයා දැක්න මීට සුළු ොහතකට හද කලින් හඳපු ගාන ඒ ගානේ සියලුම ගණු දෙනු දහස් ගණන්ගොලින් රුපියල් මං තන වට්ටබ්න තිබුණ හසී හාරසය ඔය වගේ ගණනුත් තිබුණා නමුත් ඔයාට මේක එකතු කරගන්න අඩුකර ගන්නා අපහසුවක් නෑ. හැබැයි ඇත්තම ව්‍යාපාරයක මේ මීට වැඩිය ගණුදුනු ප්‍රමාණයක් දවසකට සිද්ධ වෙන මාසකට සිද්ධ වෙන ගණුදුනු ප්‍රමාණය ඊටත් වැඩී එතකොට ඒවා රුපියල් දහස් වලින් සිදුවෙන කොට පුතේ මුදල් පොතක් තුළනය කරන් චුප්ටක් විතර කාලයක් ගත වෙන ඒ මුදල් පොත ඇතුලේ තවත් සුළු සුළු වියදම් තියෙනකොට අපිට මුදල් පොත එ පා වෙන නි පපුති නිකම්ම හිතන්නක රුපියයා දහ දෙදාහ තුන් දහ දහ දාහ පාලුස් දාහ ඔයගේ සංඛයා ලියන මුදල් පොතේ රුපියල් විසි පහ රුපියල් පහලව රුපියල් දොළහ රුපියල් දහට වගේ පොඩි පොඩි මුදල් ියල තිබුණොත් දැන් ලිය තියන නම්පපුතේ කරන්න දෙ න ෑනේ තුළනය කළ ේවත් එකතු කරන්න වෙන. ශේෂය හොයත් දේව සහරය අඩු කරන්න වෙන එකකොට මේ රුපියල් විසි පහ තිස් පහත ලිස් පහගෙන පොඩි පොඩි සංඛ්‍යාත් අපට භාවිතා කරන්න වෙනපුතේ.තකොට මුදල් පොත්ත ටිකක් අනවශ්‍ය ලෙස දීර්ග වෙනවා ඒ වගේම සුළු වීදැනුත් තියනවා එකට දීර්ගවෙනවා ගණනය කරන්න ගියම පොඩ්ඩක් ගැටලුයි මහරිට වරදින්න පුළුවන් සත ගණන් තියෙනකොට තවත් වරදින්න පුළුවන්. මෙහෙමයි දැං ඉතිං ්‍යාරවල එහෙම වරදි නෑ හේතුව දැන් තාක්ෂණය භාවිතා කරලා අපි එක්සල් එහෙම මේ කහදනවනම් පුතේ කවදාවත් වරදින්න ෑනේ ඉතින් මම මේ කියන්නේ අපි මේ කතා කරන්නේ ගනු දෙනු පොත්පත්හොල ලියන විදිහ ගැන. එතකොට, සුළු වියදම් ලියන්න වෙනම පොතක් පාවිච්චි කරන එක වැඩිය හොඳයි කියලා හිතෙනවා මෙට මේ මුදල් පොතේම හැම ගණු දෙනුවම ලියන් නැතුව ඉන්නක මුල් පොත ඇතුළ තුළ පොඩි පොඩි වියදම් ලියන්න එවට වෙනම පොතක් පාවිච්චි කරු. තින් සමහර වෙලාවට පොතේ ව්‍යාපාරයන මුදල් බාරකර. මුදල් භාරකරු කරකිෙන මේ මුදල් පොත පාලනය කරන කෙන, භාවිතා කරන කෙන හා, එයාගේ පහසු වවු දෙසා, පොඩිමුදල් පොතක් පාවිච්චි කරවා. පොඩි මුදල් පොතක් එකට කියනව සුළු මුදල් පොත කියලා. එතකොට ප්‍රධාන මුදල් භාරකරුම තමයි ඒකත් පාවිච්චි කරන්න. තවත් සමහර ව්‍ය පාරවල ප්‍රධාන මුදල් භාරකරු අර මුදල් පොත පාවිච්චි කරනකොට වෙනම කෙනෙක් පත්කරගන්නවා. වෙනම සේවකයෙක් ප පත්කරගන්නවා. පොඩි පොඩි වියදම් ලියන්න පොඩි පොඩි වියදම් කරන්න ඒ සේවකට බාරදිනවා. මොනවත් එකද ාර දෙනෙ සල්ලිටිකුත් එක්ක ි දල්ොතක් ාර දෙවා. පොඩි මුදල් පොතක කියන්නේ මේ සුළ මුදල් පොතට. ඒක දෙන්න පුතේ එයාට ව්‍යපාරේ තින පොඩි පොඩි වියදක් ඔයා කරන්න මට කරදර කරන්න එපාකිනෝ වගේ වැඩක් තමයි කියන්. මට ව්‍යාපාරයේ මුදල් ගණතුරනු එකක් ලොකු වැඩක් තියෙනවා මංඔයාට මුදලක් දෙන්නම් මංයාට පොතකුත් දෙන්නම් ඔයා මේ මුදලින් මේ පොතේ ලියන්න ව්‍යාපාරයේ සිද්ධ වෙන පොඩි පොඩි වියදා. ඒක නිසාපුතේ අපි එහෙම කෙනෙකුට බාරදුන්නොත් ඒ මුදල් භාරකරු අපි කියනවපුොතේ සුළු මුදල් භාරකරු කියලා සුළු මුදල් භාරකරු එතකොට ප්‍රධාන මුදල් භාරකරු මුදල් පොතා යිති කෙනා තමයි සුළ මුදල් භාරකරුවෙක්ක පත් කරගන්න තොර යාට මුදලකුත් දෙෙනවා මුදල කෞුද දෙන්නේ මුදල් බාරකරු මුදල දෙන්නේ මුදල් භාරකරු එක මතක්‍රතියාක මුදල මුදල් බාරකරු දෙන්නේ ඇයි සුළ මුදල් භාරකරුට ඔයා මේ ව්‍යාපාරේ තින පොඩි පොඩි වියදම් කරන්න මම මේක මගේ පොතේ ඇත්‍ර ලිවත් මට වැඩ ික වැඩි වෙනවා. ෙස ඔයා මේ වැඩේ කරන්න කිය සුළුමුදල් භාරකරුවෙක් පත්කරගන්නවා. ඔන්න සුළු මුදල් පොතේ කාරයන්නේ විදිර තමයි සිද්ධුවෙන් හොඳට මතක තියාගන්න පුතේ සුළු මුදල් පොතකට සුළුමුදල් භාරකරුවෙකුට මුදල් ලැබෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් පමණයි. වෙන මුදල් ලැබීම්කමයක් එයාට නෑ. යට සල්ලි එකතුවෙන විදික් නෑ මොකද සුළ මුදල් භාරකරුවේ පත්කරගන්නෙම ව්‍යාපාරයේ තින පොඩි පොඩි වියදම් ගෙවන්න. එයාට සල්ලි ලබා ගැනීමට අයිතියක් නැහැ. සහදිස්්‍ය අවස්ථාවක මුදලක් ගන්න පුළුවන් ඒක යන උදාහරණයක් ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් භාරකරු නැති අවස්ථාවක. සුළු මුදල් භාරකරුට ව්‍යාපාරයට කවුහරි මුදලක් ගෙනත් දුන්නොත් අනේ අද ප්‍රධාන මුදල් භාරකරුණේ. එයා මට කියලා තියෙන්නේ මුදල් ගන්න එපාකාගින්වත් එහෙම කියල මේ ඒව හරවලය වන්නේ පැදිරිට ආද ප්‍රධාන මුදල් බාරකරුණේ ම මේ මුදල බාරගන්නක් කියලා බාරගන්න පුළුවන් ඇස ප්‍රධාන මුදල් භාරකරන්න දසගේ මුදල නත ලබා දෙ නො එහෙමයි එහෙම නැතුව මේ එයා නැති නිසා මට බාරගන්න බෑ එහෙම කතාවක් නෑපුතේ හොඳද ගන්න පුළුවන් හැ ඒ හරියට සටහන් වෙන්න ඕන හැබැයි සුළු මුදල් භාරකරුගේ ප්‍රධානම රාජකාරී තමයි ව්‍යාපාරේ තින පොඩි පොඩි විය දම් ගෙවීම ඒ ගෙවීම් වලට මුදල් දෙන්න කවුද ප්‍රධාන මුදල් බාරකවු හොඳ බලම්පුතේ ඔලගේ නෝට්ටක තින එක මුල කොට සයිලේක් කර ගන්න සුළු මුදල් පොතක අවශ්‍යතාවය මෙන මේවා දම් පැහදිලිව හඳුනාගන්න පුුවන් ව්‍යාරය සිද්ව වෙන සුියදම් මොවද කියලා පහැදිලින්තුරගන්න පුළුවන් ඇත්තරම මේ වැඩයට තමයි සුළුමුදල් පොතක් භාවිතා කරන්න එමකොද ලබන සති අපි ගංහදන කොට ඔයාලට ඒක පැහැදිලිව පෙනේී. එකඇන්නේ සමහර වියදම් තියෙනවපුත්ත දවසගාන ව්‍යාපාරයක් කරන්න ඕනේවා. පොඩි පොඩි වියදම් ඔල් ලිපි ද්‍රව්බවලට යන වියදම් තැපැල්වලට යන වියදම් සංග්‍රහටයුතුට යන පොඩි පොඩි වියදම් ම් ිබං එහටමටයිකිට්ුව තැන්වලට යන්න තිනියදම් නිතර නිතර සිද්ධ වෙන. ඒ වියදම් වර්ග කල්ල තමයි ලියන්න පුතේ. අද දවස ගමම් බිංන්වට කොච්චර වියදමක් ්‍යාත රුපියාදසිය පනහ එක සය පණහක්නේ හෙම තියන්න පුළුවන්. අද දවස තැල් වියදංුවට කොච්චර විය දන්නව. ඒව ියනවා ඊලළඟ දවසේ සටහන් කරන පුතේ මෙවට පීරුටියක් කරගෙන සුළ මුදල් පොත මෙ මේ විදිහටයි තියෙන්නේ මං ආකුල්ටය පෙන්න්නම් පෙරෝනයවාට තිරය? ගමන් වියදම් තීරුවත් තියෙනවා තැපැල්වියදම් තීරුවත් තියෙනවා දෙපිත්‍රව්‍ය වියදම් තීරුවක් ඒ වගේ තියෙන විවිධ වියදම් තීරුවක් ඒ වගේ තිය තවත් අප මේවයි තමයි ඒ සටහන් කරන්න ම මේඒ සටහන් කරන විදිවාට කියදන්න. එන හොඳට මතක තියාගන්න පුතේ සු මුදල් පොතත් පාවිච්චි කරන්නේ වියදම් පැහැදිලිව හඳරගන්න වියදම් පැහැදිලිව වෙෙන්කල්ල හඳුරගන්න. ඉඩ පස්සේ තව එකක් තමයි පුතේ මෙහම පැහැදිලිව ියනකොට අපිට ඒ වියදම් පාලනය කරන්න පුළුව. අපට දැනෙනව ග ගමන් වියදංවලට සල්ලි වියදං වෙන වැඩි දැ මේකන පොඩ කල්පනා කරන සු මුදල් බාරකරු කල්පනාතුන් මගේ මට මේ ප්‍රධාන මුදල් භාරකරු දෙන මුදලින් වැඩිපුරම වියදංවෙන සුළ මේ ගමන් බිම වලට එතකොට එක පාලනය කරගන්න පුළුවන් යට පැහදිලිෝ පේනවනය පුතේ යට පැහදිලි පේනවාව පේන නිසා ක ගමන් බිමම් වැඩි ඒක නිසා අත්‍යවශ්‍ය ගමන් බිමං වලට විතරක් මුදල් වියදන් කරන පාලනයක් කන්න පුළුව නැත්තන් හිතනව සංග්‍රහ වියදම් වැඩි සග්‍රහ කටයුතු සඳහා ප්‍ර්‍යාපාරය මුදල් වැඩියදන් කරන වැඩි ඒනිසා සංග්‍රහ වියදැටික පාලනය කරන්න ඕවන් කියලයායට අවබෝධයක් ගන්න පුළුවන් එකත වියදම් පාලනයකිරින් මෙම හහිලයි් කරගන්නට ස්ෙක් . ටි හයිට කරතේ ප්‍රධාන මුදල් භාරකරුගේ කාරය පහසු ඔඕ ඇත්තනේ පපුතේ ප්‍රධන මුල් පාහරකාරය කාරය පහස කරන්නන්නේ ඇතරම සළ මුදල් පොත් පවිච කරන්නේ මොකද සළු මුදල් පොතන්න ැත්තං පොඩි පොඩි වියදන තුති කියන්න වෙන්නේ මුදල් පොතඇකු. වැඩේ දිගස්සෙන ඕනේ වැ දිගස්ෙන නිසා වැඩේ වැඩි වෙන නිසා ප්‍රධාන මුදල් ාරකරමකත කරන්නේ තව ෂට මුදල් පොතත් පාවිච්චි කරන පොඩි ොඩි ියදල් ලල්. ඊට පස ගනපොතේ ලජර් ගිනුම් පැහැදිලිවම වෙන්කර හඳුනාගත හැක මං ඒක ගැන පහැදිලිරීමක් පුතේ ගනන් හදනකොට කියන්නං ඔයාට මං පෙන්වුවනේද වෙන මෙතන මේ තියෙනවාතිත මෙ ගමන්ියදම් මේ මේ ටිත් නව ටැපල්වියදම් ලිත්‍රව විය දම් කියලා මෙන්න මේ ටිකේ පුතේ අපි සංඛ්‍යා ලියනවා එක ැන ගෙවන වියදම් මේ වැ සටහන් කරනවා මෙ සටහන් කරාට පස්සේ අවසානයේදි පුතේ මේ ටික එකතු කරනවා එන්න මෙත්තෙන්ට එකතු කරගන්නවා. එකතු කරාට පස්සේ එකතූන් වෙනවෙනම ලෙජර් ගිනුම්වල ලියන්ඔොන් ඒ ඇනි උදාාරණයක් ගමන් වියදම් වටිනාකම පුතේ ගිණුමක් හදාගන්නවා ගමන් විය දන් ගනිුම කියලා ගමන් විය දං ගනිම මෙන්නට මේ වටිනාකම හර පැත්ති ලිනවා. එවස තැපැල්වියද මේක සටහන් කරන්න ගිනුමක් හදාගන්නවාලා තැපැල්ියදන් ම මේ හරසයි ැනපුතේ වෙන වෙනම ලෙජර් ගෙනුම් පවත්වාගෙන යනෝට අ ඒ ගැනතයි මේ යනෙ කොට ලජර් ගෙනුම් පහැදිලි ඒ ගනක් හද දෙපතේ කියල් දෙන්න ස මුදල් පොති කියන ඔොනොවගේදය සුළු මුදල් ගණු දෙනු කියල පොඩී සටහනන් දිලති නොපුොතේ මෙතනටත් අපි ඉක්මනට බලමු පේ වෙලාව තව පොඩිවෙලාවත් තියෙනවා. ව පැලි කල දෙන්නම් පුතේ ලබන සතතියත්ත එක හැබැයි ලබන සතේ ගොඩක් දුරට කතා කරන්නේ නැහැ සුළ මුදල් පොතක් කියන්නේ මොන වගේ දෙයක් ද කවුද මේක හැදල දුන්නේ මේකෙන් මොනවද තියෙන වාස කියලා. මෙන මෙතන බලන්න පොතේ සුළු මුදල් ගණු දෙනු. ව්‍යාපාරයකතින් සුළ මුදල් ගනුදෙනු ප්‍රධාන මුදල් ගණුදනුවලට සාපේක්ෂව හයිලට් කරගන්න. න මුදල් ගණු දෙනුව වලට සාපේක්ෂ බලන කළ අඩු වටිනාකමකින් යුත් නිතර නිතර සිදුවන ගනු දෙනු සුදුු මුදල් ගණනු දෙනුුවේ. ඒකපුතේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස්ව වෙනවා. මොකද සමහර ව්‍යාපරපිීතු මහාපරිමාණ ව්‍යාපාරීනව කියලා මහාපරිමාණ ව්‍යාපාරයක මේ රෘපියල් විසි පහ තිස් පා කියන සුළ ගනුදෙනනුවත්තමයි. හැඩ ඇතම ඒ ව්‍යාපාරවල සුළු මුදලක් කියල කියන්නේ සාමාන්‍ය රුපියල් දෙදහත් උන්දහක් වගේ පොඩි මුදලක් කියන්නේ මොකද මහාපරිමාණ ව්‍යාපාරේක හත් දෙ දහක් සුළු මුදලක් එකනේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට සුළු මුදලේ වටිනාකම වෙනස් වුන්න ඔලගේ ගවල් ගාාව තියෙන සිල්ලර කඩේක පොඩි සිල්ලර කඩේක පුතේ දහත් දෙ දහත් කියල කියන්නේ සුළ මුදලන්නේ මේ ඒගොල්ලොන්ඩ සුළු මුදලක් කියල කියනෙ විසි පහක්තිස් පහ කතලිස් පහක් කියන්නේ ඔන්න සුළ මුදල නිසා ව්‍යාපාරෙන් ්‍යාපාරයට සුළු මුදල කියන එක මේ වෙනස් වෙනවා අප අපි දැන් දැනට මේක එකන ගන්න කොට පුතේ අපි හිතන්න සාමාන්‍යයෙන් රෘපියල් සීයට අඩුව ඒවා රුපියල් පන්සීයට අඩුුවේව ගොඩක් කිලාවට සුළු මුදල් කියලා නත සුළු වියදම් ගණු දෙනු කියලා මෙති ව්‍යාපාරය ස්භාවය අනුව මේ වෙන සිය හැක. උදාහරණයක් වශයෙන් එක් ව්‍යාපාරයක පන්සීයකට වඩා අඩු වටිනාකමක් සුළු මුදලක් ලස සලකන අතර තවත් ව්‍යාපාරයක රුපියල් සීයට වඩා අඩු මුදලක් සු මුදලක් වෙෙස සලකනවා මෙ මෙතන හයිලට් කර ගත්තම ඇැති ඊට පස්සෙ පුතේ. ු ද නුදනුව වරදාල මූ ශ්‍රල ඒකනේ ඒක මං ඔයාලට මූලි සහන් පොත් පාඩ මුගන්ද කියර දුන්නා. එවිනිසා දැක්තියනවාලට හයිලේට් ක ගන්න විතරයි. සුළුමුදල් ගෙවීම් වෞ්චරය මතකයිනේ හැබැ මෙතන තව නම් කීපයක් තියෙනවා ලියවිල්ල ලෙස මින්න්න අදාහස් කරේ මෙය භාවිතා කරන විදිමත් ලිය විල්ල සුළ මුදල් කොවිතාන්සිේ එ මෙන්න නමහහියිලේට් කරගන්න. සුළමුල් කුවිතාන්සිය කිය නෙමයි පුතේ යාලගේ මූලි සටන් පොත්තුලද මංි ගැනුේ මේකත් හයිලට් කරගන්න හදිස්සේවත් සුමුදල්ත් එච්චරම වැදගත් නමක් නෙමේ සුළුමුදල් ඩොකැට්ටුව කියල කියනවා ඒකය පුතේ අපිට සුළු මුදල් කුවිතාන්සියක් මෙතැන පුතේ ඔයාල ලියාගන්න රතු පෑනෙෙන් මෙතන ලියාගන්න මේ මට් කළඹ ගන්න සුළු මුදල් ගෙවීම් වෞච්චරය කියල ලියාගත් එක තමයි ඔයා ලිගන ගන්න ඕන මේ මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ගෙවීම් බෞච්චරය මුල් කුවිතාන්සය කියලත් කියවා නමුත් ඒක නෙ මේ ගොඩක් කලලාට පාවිච්චුවෙන් සුමුදල් ෙවීම් බෞචරය කියන එක ඒ එක ඔයාල මතක තියාගත්තම ඇති අරණනමත් තයිලයි් කළ තියාගන්න සුළු මුදල් කුවිතාන්ශය කියන එකක් දෙකම එකයි මේ හදිස්සයවත් මේ සුළුමුදල් ගෙවීම් පෞ්චරයක් මේ කලබලට නිකුත් කරගන්න බැරි වුණත් පොඩි කොළ කෑල්ලක මේක සටහන් කළ දෙනෝ යර තුන්ඩු කැබැල්ල කියලා තියනඕන දැක්න තුන්ඩු කැබැල්ල එකට කියන සුළ මුදල් ඩොකට්ුව කියලා ඒත් භාවිතා කරන ඔබතේ හො ඊට පස්සේ තියෙන මාතෘකාව දැක්කද සු මුදල් අග්‍රිමය කිය වචනය මෙතෙන්න්ට එනගම්පුතේ දේවල්ටි පැහදිලි මංහිතන්න වාලට සුළු මුදල් අග්‍රමය නම්පුතේ චුට්ටක් කියල දෙන්න ඕන ට පැහැදිලිව කියල දෙන්න ඕන දෙයක් තියෙනවා. ඒක නිසා මම ඒ සුළ මුදල් අග්‍රිමය කියන කොටස ලබන සතිදිට තියන්න. මේ දැන් කියල දීපපුටික වාලට පැහදිී ද. සුළු මුදල් පොතක් කියයන ්‍යපාරය සුළු සුළු විය දම්ලියන් සටහන් කරන පොත. ඇයි මේක පාවිච්චි කරන්නේ කෞද්ධ මේ සුළු මුදල් භාරකරුට මුදල් දෙන්නේ සුළු මුදල් බාරකරුවයේ මුලින් මොකද කරන්නේ පොඩි පොඩි විය දම් ගෙවන එක මේටික පැහැදිරිීද මේ ටික දන්නවනම් ඇති මොකද ගනන් හදන්න ඕන වැෙනටිත් තමයි ඔය සුළ මුදල් අග්‍රිමය කියන්නේ අග්‍රිමය අලුත් වචනයක් මේක මංහිතන්න වාල කොමස්ොට විරයිගන ගන්නේ ඒක ගැන හොඳ පැහැදිි රීම කල දෙන්න මොකද මේ ගානක් හදනව එක්ක මතමයි පැදිරිි කල දෙන්න ඕන ල් ක්වමය සු මුදල් ලක්වම ක්‍රමය ඔයිටික පැහැදිරිි කල දෙන්නම් පුතේ ලබන සතිය ද පේ කොහොමත් අද කාලසීමාවත් ඕ අවසන් සා ලබන සතිය ඒ කොටස්ටික කියල දෙන්න හෙනස් පුතේ කවුරුත් සදානමය ලබන සති සුළු මුදල් පොතෙන් ගනංහදන්න මේටි කොට ලාගන්න පපුතේ සුළුමුදල් පොතර අ දල් මංවාලට අද හෝම්බර්ගක් දුන්නේ නෑනේ ඕකමක්නෑ සුළමුදල් පොතෙන් හෝම්බග දෙන්න ලබන සතියේ මුදල් පොත් එක් එකකොට පුතේ ගේ පාඩම අවසන් එෙනවා සුළමුදල් පොතේනම් ගණන් කිීපයකුත් යෙනවා පස්පේපර් ගණන් හදරන්න තියෙනවා ඒවයිියකුත් හෝම්බක් දෙන්න එනම්පුතේ අපි අදට පන්ති අවසන් කරමුණ මටික පැහැදිලීද දැනගන්න කැමති කාගෙනුත් ඉක්මින් මැසේච්රගෙන යන්න පැහැදිලීද නැද්ද පැහැලවිෙනුලි මගේ එකන මොනවාම හරි ගැටලුවක් තියෙන නම්පුුතේ විසල් හරි මිනුල් කවිශ් විශාන් අනුක් හොඳ පැැල මං හිතනව කාටත් පැහැදිලි දරුවෝ මුල ඉදිනන් ගොඩක් හිටිය නමුත් අන්තිම වෙනකොට ළමයි හතරදිනෙක් විතර අඩු වෙලා තිබුණ දන්න ේතු සිගනල් ගැටලු දන්න මදසන වර්ශාවත් එක්ක එනපු අපි ලබසති මුණ ගහමු හම් සිරුදනාටම අයිබෝවන් සුබරාත්‍රිය අයිතේ පුුත්සරණයි